පසුගිය අප්‍රේල් 22 වෙනිදා මිහිකත දිනය වෙනුවෙන් ලෝකයේ වීදිවලට විද්‍යාඥයින් පිවිසියා. ඒ ලෝක ඉතිහාසයේ අපි දන්නා කාලේ විද්‍යාව වෙනුවෙන් මිත්‍යාවට එරෙහිව විද්‍යාඥයින් වීදි උද්ඝෝෂණයකට පිවිසි මුල් අවස්ථාවයි. මේට ප්‍රධාන හේතුව වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය උණුසුම නමින් ක්‍රියාවලියක් නැති බවත්, එම ක්‍රියාවලියට මුවා වී ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය අඩපණ කරවන සුළු ක්‍රියාදාමයක විද්‍යාඥයින් නියැලී ඇති බවත් ප්‍රකාශ කරමින්, එම ගෝලීය උණුසුම පිළිබඳව වෙච්ච පැරිස් සම්මුතිය අවලංගු කිරීමට කටයුතු කිරීම නිසයි. අද මේ ප්‍රශ්නය ඉතා තීරණාත්මකව නැගෙමින් තිබෙනවා. ඒ පසුගියදා ඇති වූ විද්‍යාත්මක දත්ත මගින්, එම විද්‍යාත්මක දත්තවලට බොහෝ දුරට දායක වී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය ඇතුළු තවත් ආයතන ගණනාවක්. එහිදී පෙනී ගොස් තිබෙන ඉතාම වැදගත් කරුණක් තමයි අපි කුඩා කාලයේ පංචසාගරයන් ලෙස ඉගෙනගත් එක් සාගරයක් වන ආක්ටික් සාගරයේ තිබෙන ස්ථිර හිම 1980ට සාපේක්ෂව 145කින් පමණ සම්පූර්ණයෙන්ම දීවී ගොස් ඇති බවයි. විශේෂයෙන්ම මේ වසන්ත සමයේ උණුසුම වැඩිවීමත් සමග මේ ස්ථිර හිම තට්ටු දියවීම ඉතාම බරපතල ප්‍රශ්නයක් කොට සලකනවා. කලකට පෙර උතුරු ඇමරිකාව හා යුරෝපය, විශේෂයෙන්ම රුසියාව සහ උතුරු යුරෝපය අතර කෙටි මුහුදු මාර්ගයක් මේ අයිස්කඳු දියවීම නිසා ඇතිකරගන්නට හැකි වෙනු ඇතැයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒක බොරුවක් නෙමෙයි, දැනටමත් ඒ සඳහා පරමාණු බලශක්තියෙන් දිව යන නෞකා පද්ධතියක් යොදාගෙන තිබෙනවා. ඒ වගේම මේ ආක්ටික් මහා හිමකන්දට යට වී තිබෙන විශාල පොසිල ඉන්ධන ප්‍රමාණයක් මෙයින් ගොඩදා ගන්න පුළුවන් කියන හැඟීමත් මේ රටවල් වලට තිබුණා. දැන්ටමත් නෝර්වේ, ඒ වගේම උතුරු එංගලන්තයේ සහ උතුරු මුහුදේ විශාල වශයෙන් තෙල් හා ගෑස් සම්පත තිබෙනවා. මේ හිමකන්ද දියවී ගියහොත් ඒ මහා තෙල් හා ගෑස් සම්පතෙන් තවත් විශාල කොටසක් ගොඩදා ගන්නට හැකි වෙතයි කියලා ලෝකයේ බලශක්ති ප්‍රශ්නෙට විශාල පිළියමක් එයින් ඇති වෙයි කියලා මහා බලාපොරොත්තුවක් නෝර්වේ, ස්වීඩන්, එංගලන්තය, ඒ වගේම රුසියාව වැනි රටවලට තිබුණා. ඉතින් මේ වාසිදායක පැටි ගැන හිතමින් මේ ආක්ටික් හිමකන්ද දියවී යාම ගැන බොහෝ බලාපොරොත්තු සහගතව බටහිර ලෝකයේ සහ උතුරු ලෝකයේ ජනතාව ජීවත් වුණා. දේශපාලකයින් ජීවත් වුණා. නමුත් විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ ඒ ලැබෙන වාසිය වගේ කිහිප ගුණයක මහා පරිමාණ පාරිසරික ආවාසියක් මෙමගින් සිදුවෙමින් පවතින බවයි. පළමුවෙන්ම මේ ස්ථිර හිම දියවී යාම නිසා ගෝලීය උණුසුම වැඩිවීමේ ක්‍රියාවලියට දරුණු බලපෑමක් එල්ල වෙනවා ආකාර කීපයකින්. එකක් තමයි මේ මහා හිමකන්ද විශාල දර්පණයක්, කණ්ණාඩියක් ලෙස ක්‍රියා කරමින් සූර්යාගේ උණුසුම් කිරණ ආපසු හරවා යවනවා. දැන් මේ හිමකන්ද දියවී ගියහොත් ඒ සූර්ය කිරණ කෙලින්ම උරාගනු ලබන්නේ සාගරය විසින්. ඒ මගින් පෘථිවියේ උණුසුම තවත් ඉහළ යන්න නියමිතයි. අනිත් පැත්තෙන් මේ හිමකඳු දියවී යාම ප්‍රතිඵලයක් හැටියට මේ හිම මත සිර වී තිබෙන මීතේන් ආදී ලෝකයේ උණුසුම වැඩිවීමට බලපාන වායුන් වායුගෝලයට මහ පරිමාණයෙන් නිකුත් වීමට නියමිතයි. අපි තර්මෝප්‍රොස්ට් යනුවෙන් හඳුන්වන මේ ස්ථිර හිම දියවී යාම සිදු වුණොත් අතිවිශාල මීතේන් තොගයක් වායුගෝලයට ඇතුල් වෙන්නට නියමිතයි. එමගින් ගෝලීය උණුසුම තවත් වැඩිවීමට ඉඩ පසර ලැබෙනවා. ඒ වගේම මේ හිමකන්ද සම්පූර්ණයෙන් දියවීමෙන් සිද්ධ වෙන්නේ සාගර ජලයේ වැඩිවීමයි. සාගරයේ ජල මට්ටම ඉහළ යාමට මේ ඉතාමත්ම තදබල හේතුව. විශේෂයෙන්ම මේ සියවස තුළ සෙන්ටිමීටර් 74කින් පමණ ඉහළ යැයි බලාපොරොත්තු වෙන සාගර ජල මට්ටම මෙමගින් තවත් ඉහළට ගමන් කිරීමට නියමිතයි. ඒ ඇතැම් විට මීටර් කීපයක් විය හැකි බවත් විද්‍යාඥයන් අනතුරු අඟවනු. එසේ වුණහොත් බොහෝ දූපත් රාජ්‍යයන්ට සහ වෙරළවල ගොඩනගා ඇති නගරවලට බරපතල අනතුරුදායක තත්ත්වයක් ඇති වෙන්න නියමිතයි. එමෙන්ම මේ උතුරේ තිබෙන හිමකන්දත් දකුණේ තිබෙන හිමකන්දත් කියන මේ ආර්ටික් අන්ටාර්ටික් හිමකඳු දෙක තමයි ලෝකයේ සුළන්, මෝසම් වැසි, ඒ වගේම දියරළ වල ප්‍රවාහයන් තීරණය කරන්නේ. සූර්යා පෘථිවි ගෝලයේ උතුරට යද්දී උතුර රත් වෙනවා. එතකොට උණුසුම් වායුව, උණුසුම් ජලය පහළට ගමන් කිරීම සිද්ධ වෙනවා. සූර්යා දකුණට යද්දී එවැනිම ක්‍රියාවලියක් ප්‍රතිවිරුද්ධ දිශාවට සිදු වෙනවා. දැන් ලංකාව වැනි රටවලට මෝසන් වැසි ලැබෙන්නේ මේ ක්‍රියාවලිය නිසා.
ඉතින් උතුරේ උණුසුම සහ ඒ අනිකුත් ප්‍රදේශවල උණුසුම අතර පරතරය අඩු වුනහම මේ සුළන් රැලි, මේ දිය රැලි, මේ මෝසන් වැසි වලට බරපතල බලපෑමක් එල්ල වෙන්න නියමිතයි. එල් නිනෝ, ලා නිනා වැනි ආචරණයන්හි ඇතිවීම තවත් වේගවත් වෙන්න පුළුවන්. ඒ නිසා අප වැනි රටවල් මෝසම් වැසි වලින් යැපෙන රටවල් වලටත්, ඒ වගේම මුහුදු ජීවීන්ටත්, මුහුදු රළ මත ක්‍රියාත්මක වෙන අනිකුත් ස්වභාවික පරිසර ක්‍රියාවලීන් වලටත් මාරක බලපෑමක් මෙමගින් සිද්ධ වෙන නියමිතයි. එපමණක් නෙවෙයි, මේ යෝධ හිමකඳු දියවීමත් සමගම පෘථුවියේ ඇලය සූර්යාට සාපේක්ෂව ඒ පෘථුවිය ගමන් කරන ඒ පතයට පෘථුවිය දක්වන්නේ අංශක 23 මාරක පමණ ඇලයක්. මේ ඇලය වෙනස් වීමටත් මේ බලපානවා. එමගින් පෘථුවියේ චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීමකටත් බලපානවා. විශේෂයෙන්ම ගුවන් යානා වැනි ඒවායේ ගමන් මග වලටත්, එමෙන්ම ගුවන් යානා අහසේදී යම් යම් ආකාරයක අනතුරු වලට ලක්වීමටත්, මග වැරදීමටත් මෙය සිදුවිය හැකි. ඒ නිසා උතුරේ ආක්ටික් මුහුද දියවී යාමෙන් Tamanට මහත් ආර්ථික වාසි ලැබෙනවායයි උතුරු කලාපයේ ජීවත් වෙන ජනතාව කල්පනා කළාට, ලෝකවාසීන්ට නම් එය භයානක අනතුරක්. ඒ නිසා මේ විද්‍යාඥයින්ගේ පාරට බැසීම ගැන, අවිද්‍යාවට එමෙන්ම ආත්මාර්ථකාමී ආර්ථික කතනයන්ට රාජ්‍යන්වල තම තමන්ගේ ආර්ථිකයන් ගොඩනගා ගැනීමේ පටු ජාතිකවාදී ක්‍රියාවලීන් වලට එරෙහිව විද්‍යාවේ මහිමය අපි පෙරට ගත යුතුයි. විශේෂයෙන්ම නොබිඳිය හැකි විද්‍යාත්මක තර්කවලට ඉඩකඩ ලබා දිය යුතුයි. විශේෂයෙන්ම ගෝලීය උණුසුමින් පීඩාවට පත්වෙන දිවයින්වාසී ජනතාවට, පීඩිත ජනතාව වෙනුවෙන් ලෝකය එක තැනකට පැමිණිය යුතු අවස්ථාව එළඹ තිබෙන බව ප්‍රකාශ කළා.